පැමිණ සිටින්නා වූ අප සම්භාවනීය අමුත්තන් අතර නාමල් සහෝදරයා, එවගේම වසන්ත සහෝදරයා, සුසන්ත සහෝදරයා, එවගේම සෙනනායක මහාචාර්යතුමා, එවගේම පලිහේන මැතිතුමානන් ඇතුළු පැමිණ සිටින්නා වූ සම්භාවනීය අමුත්තනි, එවගේම විශේෂයෙන්ම අපේ ගරුතර හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. පැමිණ සිටින්නා වූ සම්භාවනීය මව් දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, මහිතවත් සදහවත් දායකාරකාදී පින්නතුනි, අද අපි මේ රටේ දෙවන්ත ප්‍රශ්න සමුදායකට මුහුණ දෙමින් පීඩණයට පත් වෙමින් බොහොම දුකසේ ජීවත් වෙන ජනතාවක් බවට, අප රජ රට ප්‍රදේශයේ ජීවත් වෙන සියලුම අම්මලා තාත්තලා, ගොවි ජනතාව, ඒ ගොවි ජනතාවගේ දුවා දරුවෝ, මුණුපුරු මිනිබිරියන්, සහෝදර සහෝදරියන් කියන මේ සියලු දෙනාම මහත් වූ දුකකින් වේදනාවකින් ජීවත් වෙන කාල පරිච්ඡේදයක් තමයි මේ අවස්ථාව. ඒකට හේතුන් අපි ඔබ හොඳ සියලුම දෙනාම දන්නවා. අප රට අවුරුදු 76ක් පමණ වූ කාල සීමාවක් තුළ සුවද මාරුන් කරමින්, මේ රට පාලනය කරමින්, අපේ රටේ ජනතාව සුරා කමින් මේ නායකව කියන පිරිස සුර සැප වින්දා. ඒ නිසාවෙන් අපි එදත් අසරණයි, අදත් අසරණයි, මෙහෙම ගියොත් හෙටත් අසරණයි. ඒක නිසා මේ අසරණ භව කියන එක අපට උරුමයෙන් ආපු එකක් නෙවෙයි. අපට අපේ රටේ පාලනය කරපු පාලකයෝ අපට දායාද කරපු දායාදයක්. දායාදය කියන එක කැමති නම් ගන්න පුළුවන්, එපා නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි අපි දැන් මෙතෙක් කලක් අපි තියාගත්ත මේ අපේ දුක නැමැති දායාදය වෙනස් කරන්නට පුළුවන් කාලයක් එළඹ තිබෙනවා ලබන මාසේ 21 වෙනිදාට. අපි මෙතෙක් කලක් අපි සුහදව පක්ෂ දෙකකට ඡන්දේ දෙමින් කතරේ ගහමින් අපි මෞන් රජ කෙරෙව්වා, අපි අසරණ කළා. ඒක නිසා මේ අසරණ භාවය අපට උරුමද? අපට උරුම නෑ. ඇයි අපි අසරණ? අපේ පාලකයෝ, අපේ නායකයෝ අපි අසරණ කරපු නිසාවෙන්. ඒක නිසා මේ රටේ සමස්ත ජනතාවෙන් 70%ක් පමණ කරන්නේ ගොවිතැන. මේ ගොවිතැනෙන් ජීවත් වෙන අප ප්‍රදේශයේ වුණත් රටේ වුණත් ජනතාව එදා මුතුන් මිත්තෝ බොහොම ආදරෙන්, බොහොම කැමැත්තෙන් තමන් හේනට ගියා, කුඹරට ගියා, දරුවෝ ගියා, දරුවන්ගේ දරුවෝ එක් කරගෙන ගියා. අද වෙනකොට දරුවෝ ගොවිතැනෙන් ඈත් වෙනවා. මුණුබුරු මිනිබිරියන් පැත්ත බලන්නේ. ඇයි? අපේ අම්මලා, අපි ආච්චිලා සීයලා එදත් පොල්ලතු පැලේ, අදත් ඉන්න ඕන පොල්ලතු පැලේ. ඇයි අපට හිමි නැද්ද සුවිසල් මැදුරු? ඇයි අපට හිමි නැද්ද සුවිසල් යාන වාහන? ඇයි අපට සුදුසු නැද්ද සුපිරි පන්තියේ ජාතික පාසල්? අපට අයිති. නමුත් අපට ඒ වගේ අයිතීන් දෙන්නේ නැහැ. ඒක නිසාවෙන් අද අපේ රටේ තරුණ ප්‍රජාව ගොවිතැනෙන් අයින් වෙලා නේද කියලා ඇහුවොත්
ඔබට කියන්න වෙන්නේ ඒක ඔව් කියලා මිස නැහැ කියලා කියන්න බෑ නේද? දරුවෝ කැමැතිද ගොයි තැනට යොමු වෙනවට? මේ අම්මලා තාත්තලා නෑ කැමැති නෑ. ඇයි? හැමදාම දුප්පත්. හැමදාම ණයකාරයෝ. හැමදාම අසරණ පිරිස. ඒක නිසා මේ අසරණකම කියන එක නැති කරන දිනය කියන එක පටන් ගන්න දවස තමයි සැප්තැම්බර් 21 කියලා කියන්නේ. ඒක නිසාවෙන් ඔබ වුණත් මම වුණත් මෙතන ඉන්න සමස්ත බහුතරයෙන් වැඩි දෙනා ගිය පාර එක පොහට්ටුවට කතරේ ගහපු, එහෙම නැත්නම් අලියට කතරේ ගහපු, එහෙම නැත්නම් ටෙලිෆෝනයට කතරේ ගහපු පිරිස තමයි ඉන්නේ. වැඩි පිරිස. මමත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම තමයි. හැබැයි අපට දැන් මේ වෙනකොට තේරෙනවා නේද? මේ අපි කරගෙන ආවිලා තියෙන්නේ මිරිඟුවක් පස්සේ ගිහිපු එක, මුලාවකට අපි අහුවෙලා ඉඳලා තියෙන්නේ. මේ මුලාව කියන එක බොරුව කියන එක නේද? එහෙමනම් මේ බොරුව කියන එක අවබෝධ කරගත්තට පස්සේ බොරුවෙන් මිදෙන එක නේද අපේ වගකීම බවට පත් වෙන්නේ. බොරුවෙන් ඈත් වෙන්න ඕන. එහෙමනම් මේ රටේ පාලනය කරපු දේශපාලඥයෝ, බොරුකාරයෝ, වංචකාරයෝ, තක්කඩියෝ කියන එක තමයි කියන්න තියෙන්නේ. උන් තක්කඩියෝ, හොරු, මංගලකාරයෝ. බලෙන් ගත්තේ නෑ අපිව අන්දලා මෝඩයෝ කරලා අපිව මංකොල්ල කෑවා. ඒක නිසා මේ මංකොල්ල කෑම නතර කරන්නට අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය ඔබටයි මටයි සොවිශේෂී වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටු කරමු කියන එක තමයි මේ අවස්ථාවේදී මම කියා සිටින්නේ. ඒ වගේම අද මේ වෙන විට අපේ හාමුදුරන් වහන්සේලා බොහොමයක් රටේ ස්වභාවය අවබෝධ කරගෙන ඉනවා. ඒක නිසාවෙන් තමයි මෙතනට වුණත් මේ ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නය වැඩමවා කරලා තියෙන්නේ. මම ඉල්ලා සිට අපේ හාමුදුරන් වහන්සේලාගෙන් එදා ආපු ප්‍රාඩෝ එකේ ඇමති, mantri, පන්සලට රුපියල් ලක්ෂයක් දෙකක් දෙන්නම් හාමුදුරුවනේ, ගම සංවිධානය කරලා දෙන්න මම ඔබ වහන්සේගේ අඩුපාඩුක සපයන්නම් කියලා එදා බොරු කියලා හාමුදුරුව සතුටු කරලා හාමුදුරුව හරහා ගමේම ඡන්ද ටික අරගෙන ඔවුන් වැජවිච්ච පිරිසක් එදා. අද අපේ හාමුදුරන් වහන්සේලා තේරුම් අරගෙන තියෙනවා ගමේ දායකේ අසරණ නම් මට මොන සැපක්ද, මට මොන දන් ටිකක්ද, මට මොන පහසුකමක්ද? ඒක නිසාවෙන් මම ඉන්නට ඕන ගමේ දායකයත් එක්ක, මම ඉන්නොනට ඕන මගේ දායක පිරිසත් එක්ක, මම ඉන්නොන අසරණ පිරිසත් එක්ක කියලා තේරුම් ගත්ත අපේ හාමුදුරන් වහන්සේලා අද මෙතන වැඩ සිටිනවා. ඒක සතුටට කාරණාවක්. මම කියන්නේ වැඩම කරන්නට බැරි වෙච්ච දේශපාලඥයෝ තරහ වෙයි කියන බයට වේර විහාරස්ථාන තුල වැඩ වාසය කරන අපේ හාමුදුරුවනේ, උන්ට බය වෙන්න එපා. උන්ට කරන්න දෙයක් දැන් නැහැ. උන් අසරණ වෙලා ඉන්නේ. උන් ඔබ වහන්සේලා ළඟට ඒවි හිඟාකාගෙන වගේ, යතිමන් ඉල්ලගෙන වගේ මේ වරත් මම පාර්ලිමේන්තුවට යවන්න කියලා යවන්න එපා. ඇයි හොරු? ඇයි තක්කඩියෝ? උන් යවන්න එපා. ඒක නිසාවෙන් බොරුවට අහුවෙන්නට එපා. ඒ කතාවට රැවටෙන්නට එපා. ඔය අම්මලා තාත්තලාගෙන් ඉල්ලන්නේත් මේ සභාවට වගේම ඔය අම්මලා තාත්තලාත් මොන දේශපාලඥයාවත් රැවටෙන්න නම් එපා මේ පාර කියලා. අපි රැවටුණා, අපි රැවටුණා, හොඳටම රැවටුණා, තව රැවටෙන්න ඕනේ නැහැ කියලා කියන්නේ. ඒක නිසාවෙන් අපි මෙවර හොරකම නැති, වංචාව නැති, බොරුව නැති, කෙලින් වැඩ කරන, අවංගව රටට ආදරේ කරන ජාතික ජනබලවේගයත් එක්ක එකතු වෙලා අපි මෙවර මේ වැටුණු රට නගා හිටවන්නට අත්තල් බැඳගමු කියලා තමයි මම ඔබ සියලු දෙනාගේ ඉල්ලා සිටින්නේ. ඒකයි වෙන්නට ඕන. අපි අත්තල් බැඳගමු. අපි එකට එකට වෙමු. අපි එකට එකතු වෙලා මේ රට, වැටුණු රට, අපේ දරුවන්ට අනාගතේ අහිමි වෙන රට
අපි දැනටත් ලක්ෂ 25කට එහා ණයකාරයෝ බවට පත් වෙලා ඉන්නේ. ඔබත් පෞද්ගලික ණය ඇති ලක්ෂ ගණන්. ඒ වගේම අපි විකුණලා අපි උගසට තියලා ලක්ෂ 25කට වැඩි මේ රටේ නායකයෝ අපිව බදු දීලා අරගෙන තියන සල්ලි. උන් ඒ වගේ සැප විඳිනවා. ඒක නිසාවෙන් ඔවුන්ට සැප දීලා අපි දුක් විඳින්නේ ඇයි? අපටත් රටක් උරුම අපට රටකට ආදරය කරන්න පුළුවන් මේ රට මේ අගාධයෙන් බේරගන්න පුළුවන් හොර වංචා නැති තක්කඩිකම් නැති අවංකව රටට සේවය කරන අපේ පින්නක් දායකකාරකාදී පින්නක් පිරිසකින් ඉල්ලා සිටින්නේ අපි මෙවර වටිනා තීන්දුවක් ගමු. ඒ තමයි අපේ නිවැරදි බව ඔප්පු කරගන්න අපිට වැරදි කරුව අපි මෙතෙක් කලක් අද වෙනකම් වැරදි කරුවෝ. ඇයි අපි හොරු තක්කඩි තමයි පත් කරගෙන තියෙන්නේ. නිසාවෙන් අපි අසරණලා තියෙන්නේ. ඒක නිසාවෙන් අපි වැරදි කරුවෝ නිවැරදි කරුවෝ බවට පත් වෙන්නට නම් මෙවර 21 වෙනිදාට තියෙන ජනාධිපති වරණයේදී අනුර කුමාර සහෝදර ඉදිරියෙන් මාලිමා යටතේ කතරේ ගහලා ඔබ මගේ ජීවිතේ වැරදුණු තැන හදා ගන්නට එක්සේසත් තෙමු. අපි මේ රට ජයගමු. මේ රටට අනාගත පරපුරට අපි පරපුරක් වෙනුවෙන් අපි නගා සිටිමු. අපේ කැපවීම අපේ වගකීම ඉටු කරන්නට පෙරලාම වග කියන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අප රටේ ගොවිතැනින් ජීවත් වෙන මේ සියලු ජනතාවට අනාගතයේ සක්ෂීත්මත් වූ ගොවි පරපුරකින් යුත් වූ රටක් ගොඩනගන්නට ඔබ සෑම දෙනාටම වාග්ය උදා වේවා කියලා ආශිංසනය කරනවා. සමට තෙරුවන් සරණයි.